කොහොමද අයිබුවන් සිල් දිනාට සුබ දවසක් ලබා ප්‍රාර්ථනා කරනවා. ඉතින් අපි එක එක වීඩියෝස් දැම්ම පහුගිය කාලේ හැම වීඩියෝ එකක්ම හැමෝම බලලා හොඳ කමෙන්ට්ස් දීලා තියෙනවා. ඉතින් මේ පාරක් පොඩ්ඩක් වෙනස් විදිහේ වීඩියෝ එකක් කරන්න අපි හිතුවා. හැබැයි මේකත් කෑමක්ම තමයි. ඊයේ ඉඳන් සුදු මහන්සියනෝ ගොඩක් ලොකුවට දාගෙන. බලමු මේ මහන්සිය ප්‍රතිඵල කොහොමද කියලා බලලා අපි කතා කරමු. වැඩි විස්තර මට වඩා හොඳට සුදු දන්නෝ. සුදුට මං කියන්නම්. එතකොට ඔයගොල්ලෝ වැඩි විස්තර එතනින් අහගන්න පුළුවන්. බලමු අපි මොකද්ද මේ ඉරන්දි සුදු අපේ සුදු ඊයේ මහන්සියලා මොකද්ද හැදුවේ කියන්නේ කොහොමද මේ අර ලස්සන ප්ලැට් එකක් හදලා තියෙනවා පොඩ්ඩක් ඒක පින්නුව පොඩ්ඩක් විස්තර කියන්නකෝ මේ දැනගන්නත් එක්ක ඔව් ඉතින් මම කලින් YouTube වීඩියෝස් වල කියලා තියෙනවා මම හරි ආසයි කියන කෑම හදන්න ඉතින් මේ ප්ලැට් එක මම විශේෂ අවස්ථාවකට ප්‍රොඩක්ට් එකට හදපු එකක් ඉතින් මගේ පේජ් එක හරහා ඕඩර්ස් මම බාර ගන්නවා මම කලින් කිව්වාගේ flavors by e facebook page එක link එක description box එකේ දාලා තියෙනවා ඉතින් ඒ මම හරිම ආසාවෙන් හදපු ප්ලැට් එකක් ඒකේ mix එකක් තියෙනවා ඒ කියන්නේ කෑම එක එක වර්ග තියෙනවා ඉතින් ඕගොල්ලන්ටත් එහෙම ඕඩර් කරන්න අවශ්‍ය නම් ඕගොල්ලන්ට කැමති විදිහේ items ටිකක් දාලා mix කරලා හදලා දෙන්න පුළුවන් ඕගොල්ලන්ට කැමති ප්‍රමාණය සහ කැමති ಜಾති දාලා මේ ඉතින් තව කියන්නකෝ මේ මේ මේක අර අපිට අවශ්‍ය විදිහට ගන්න පුළුවන් නේද? ඒවා දැන් ඒක නේද කිව්වේ. අපිට අවශ්‍ය විදිහට කැමති ಜಾති කැමති ප්‍රමාණයකින් ගන්න පුළුවන්. ඉතින් සාමාන්‍යයෙන් ෆ්ලැට් එකකට මම දෙන්නේ කෑලි කියන්නේ එකකින් 10ක් වගේ ಜಾති 5ක් හෝ 6ක් වෙන්න. ඒතකොට කෑලි 50ක් හෝ 60ක් වගේ වෙන්න තමයි. සාමාන්‍යයෙන් ඊට වැඩියෙන් ගන්නත් පුළුවන්. අඩුවෙන් ගන්නත් පුළුවන්. මේ දැන් එතකොට මේක ඕනම කාලෙක වට ඕඩර් කරලා ගන්න පුළුවන් නේ ඒකත් ඉස්සර කියන්න. ඔව් ඕනම කාලෙක ඕනම වෙලාවක ගන්න පුළුවන්. හැබැයි ඉතින් කල්පියා කියන්න ඕනේ කියන්නේ හෙටෝන් නම් අද කියලා බෑ. මොකද ಜಾති ගොඩක් හින්දා මට දවස් කීපයක් යනවා ඒව ලෑස්ති කරන්න. මොකද මේක ඔක්කොම එදා උදේටවත් එහෙම නෙමෙයි කරන්නේ කල්පියා ප්‍රිපෙයා කරලා එහෙම මට කාලයක් ඕනේ. ඉතින් අඩුම ගානේ සතියක් තියලවත් මට කිව්වොත් තමයි මට හොඳටම ඒක එතකොට දැන් මේ මේ දැන් දෙසැම්බර් මාසේ කියන්නේ දැන් තව මාස දෙකකින් දෙසැම්බර් වෙනවා. මේ ඔක්තෝබර්නේ ක්‍රිස්මස් මාසේ. එතකොට ඒකට මොකක් හරි ස්පෙෂල් එකක් තියෙනවද? ඔයගේ මොකක් හරි තියෙනව නේද? ඔව් අපි ඒක ලබන සතිය වගේ අපි පෙන්නමු නේද? ආ එහෙනම් පෙන්නලා මේ ගැන විස්තර කියමු නේ. අපි පෙන්නලා මේ ගැන විස්තර කියමු. රයිට්. ක්‍රිස්මස් කියන්නේ ඉතින් ගොඩක් celebrations තියෙන කාලයක් ක්‍රිස්මස් මාසේ. ඉතින් ගොඩක් හැමෝම වගේ සමරනවා. හැමෝම වගේ සමරනවා. ආගම ભેදයක් නැතුව. හැමෝම වගේ සමරනවා. ඉතින් ඒ කාලේට ගොඩක් ක්‍රිස්මස් කියන්නේ ගොඩක් කෑම බීම සම්බන්ධව යන celebration එකක්. ඉතින් සෑහෙන්න එහෙනම් ඒක කොහොමද දන්නේ නැති ඉන්නේ? ඉතින් ගෙදරකට අරන් යන්න නැත්නම් ගෙදරට කවුරු හරි එන්න එනවා නම් ඒගොල්ලන්ට serve කරන්න මේ plate එක use කරන්නත් පුළුවන්. tag එකක් වශයෙන් දෙන්නත් පුළුවන්. Right. ඉතින් අපි ඒ ගැන වැඩේ කරලම් පෙන්නලම පෙන්නමු නේද? All right. එහෙනම් සමුදු විශ්තර කියන්න තියෙනවද? එච්චරයි නේ. හරි එහෙනම් රැඳිලා ඉන්න මගේ අපේ YouTube channel එකත් එක්ක රැඳිලා ඉන්න. ඒ වගේම මට support එකක් හැටියට small business එකක් හැටියට මගේ page එකට flavors by e page එකට like එකක් දාලා follow කරන්න. ඒතර updates ඔක්කොම ඔයගලන්ට බලා ගන්න පුළුවන්. එහෙනම් thank you අපිත් එක්ක රැඳිලා හිටියට. Bye. මෙන්න මේ විදිහට තමයි ඉතින් එදා පාටි එකේ ඒගොල්ලෝ කෑම ටික ටේබල් එකට arrange කරලා තිබ්බේ. කියන්න බැරි වුණානේ මේ කේක් එකත් මම හදපු කේක් එකක්. මේක කිලෝ එකහමාරක වැනිලා කේක් එකක්. ඉතින් හරිම සතුටුයි. ඒ වගේම ඒගොල්ලොත් ගොඩක් සතුටු වුණා මේ කෑම කාලා හරිම රසයි කියලා කිව්වා.